ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ස්ටැබ්ලස් ඇට් පාක් ස්ට්‍රීට් හි පැවති පුළුවන් පෙරළිය වැඩසටහන අමතමින් මෙම හමුවට කොළඹ කවයේ නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියා. තරුණ තරුණියන් යොමු කළ ප්‍රශ්නවලටද ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. මට සර්කින් එක මේක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ රටේ රැල්ලක් ඇවිල්ලා මේ රට ගෝඩට බාර දීලා මේ රටේ ආර්ථිකය අතින් මේ රට විනාශ වෙලා අන්තිමට අරගලයක් කරලා අපි මේ රට සර්ට බාර දුන්නා. සර් බාර ගත්ත ඒ වෙලාවේ ආයි දැන් රැල්ලක් නිර්මාණය වෙමින් තියෙනවා. මේ රැල්ලත් එක්ක මේ රට කුමාරට හරි සජිත්ට හරි ගිහිල්ලා මේ රට ආයි ආර්ථිකය අතින් අරපු දෙයකට ලක් වෙලා මේ රට විනාශ වෙලා ආයි අරගලයක් ඇවිල්ලා මිනිස්සු ඉල්ලුවොත් මේ රට සර්ට බාර ගන්න කියලා සායි මේ රට බාර ගන්නවද සර්? ඒත් වශයෙන්ම ඒක එන්නේ නැහැ. අනික කවුරු හරි ඇවිල්ලා කෙසේ හෝ කවුරු හරි මේ රටේ ආර්ථිකය ඊළඟ සැරේ කැඩුවොත් කාටවත් හදන්න බෑ. ඒක එතනින් ඉවරයි. මේ අන්තිම අපේ අන්තිම චාන්ස් එක. ගන්නවද නැද්ද? ඔබේ අනාගතය. අනිවාර්යයෙන්ම ගන්නවා. Can we win this thing? Yeah, that's why you contested. So like in case if SJB ජනාධිපතිතුමනි සමගි ජන බලවේගය හෝ ජාතික ජන බලවේගය යම් අයුරකින් ජයග්‍රහණය කළහොත් ඔබ සිතන ආකාරය අනුව ඉදිරි මාස කිහිපය තුළ අපට මුහුණ පෑමට සිදුවන ප්‍රතිවිපාක මොන වගේ වෙයිද? They are not going to win. ඔවුන් ජයග්‍රහණය කරන්නේ නැහැ. නමුත් මූලික වශයෙන් අප කටයුතු කළ යුතු වන්නේ අප එකග වී ඇති ණය තිරසරභාවය පිළිබඳ ගිවිසුමට අනුවයි. කවුරුන් හෝ එහෙම කරන්නේ නැති බව ප්‍රකාශ කරනවා නම් අපි බරපතල අමාරුවක වැටෙනවා. ඩොලරයකට ඔබට රුපියල් 500ක් පමණ ගෙවීමට සිදුවිය හැකි. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාද මෙහිදී අදහස් දැක්වූපා. A very low income population living in very small spaces. කොළඹ සිටින බොහෝ නිවැසියන් ජීවත් වන්නේ බොහෝ විට වර්ගාඩි 100ක් ඇතුළතයි. පවුල් කිහිපයක් එකම ඉඩමක් බෙදා ගනිමින් සිටිනවා. දැඩි අවහිරතා සහිත තත්ත්වයක් යටතේ ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා විශේෂයෙන් අපේ අගනුවර සඳහා ශක්තිමත් ආර්ථිකයක තීරණාත්මක වැදගත්කම මෙමගින් ඉස්මතු වෙනවා. රටේ සැලකිය යුතු හැකියාවක් තිබියදීත් අප තවමත් එය සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නැහැ. පසුගිය වසර 76 තුළ යම් ප්‍රගතියක් ඇති වුවද අපේ ආර්ථිකය අවශ්‍ය පරිදි දියුණු වී නැහැ. මෙවර ජනාධිපතිවරණය රටේ තරුණ තරුණියන්ගේ අනාගතය තීරණය කරන එකක් බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ. You have to take responsibility. You have to take hard decisions. A very very deep මෙවර මැතිවරණයේදී තීරණය වන්නේ මගේ අනාගතය නොවේ, ඔබේ අනාගතයයි. ආණ්ඩු බලය ලබාගෙන ආර්ථිකයේ ඉදිරියට ගෙන යාමට කිසිවෙකු කැමැත්තක් නොදක්වන මට්ටමට අපේ රටේ දේශපාලන ක්‍රමය බිඳ වැටී තිබුණා. රට තුළ නීති හා සාමය නැති වී යාමේ අවදානමක් ඇති වුණා. තව ටිකක් දුර ගියා නම් අපේ රටත් බංග්ලාදේශයේ තත්ත්වයට පත්වීමට ඉඩ තිබුණා. ඒ තරමට අප බංග්ලාදේශ මට්ටමට ආසන්නවයි හිටියේ. මේ අභියෝගයේ හමුවේ අනෙක් නායකයන් පැනලා ගියා. ඔවුන් ජනතාව වෙනුවෙන් මේ අභියෝගය බාර ගැනීමට සූදානම් වුණේ නැහැ. වගකීම බාර ගැනීම අසීරු කාර්යයක්. නමුත් මම එම අභියෝගය බාරගෙන රටේ ආර්ථිකයේ ස්ථාවර තත්ත්වයකට ගෙන ආවා. රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනිකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිය යුතු බව හා අවිගත් කරල්ලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව මවාපාන ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාව රවටමින් සිටිනවා. එසේනම් ඔවුන් තමන්ගේම නම අවිභාවිතා කිරීම වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරිය යුතුයි. ඔබ කී දෙනෙක් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා තිබේද? එය පිටු 232ක් පමණ දීර්ඝයි. මම එය කියවා බැලුවා. එය කියවන අතරතුර මම පස්වතාවක් නින්දට වැටුණා. සාමාන්‍ය ප්‍රකාශ හැර විශේෂ කිසිවක් එහි නැහැ. අද සජිත් හා අනුර කිසිම හරයක් නැති වෙනසක් ගැන ජනතාව ඉදිරියට පැමිණ කතා කරනවා. ඔවුන් මේ රටේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා හඳුනාගෙන නැහැ. නමක් විනාශ